ඔයාලට බැංකුවෙන් දීලා තියෙන්නේ ඩෙබිට් කාඩ් එකක්ද එහෙමත් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක්ද එහෙමත් නැත්නම් ඔයාලගේ දැනටමත් තියෙන්නේ ඩෙබිට් කාඩ් එකක්ද ක්‍රෙඩිට් කාඩ් එකක්ද ඒ වගේම ඔයාට වඩාත්ම ගැලපෙන්නේ ඩෙබිට් කාඩ් එකක්ද එහෙමත් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක්ද ඉතින් මෙන්න මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර අද වීඩියෝ එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් ඒ වගේම අද මම මේ වීඩියෝ එකෙන් ඩෙබිට් කාඩ් සහ ක්‍රෙඩිට් කාඩ් ගැන සංසන්දනාත්මක විග්‍රහයක් ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා අමතක කරන්න එපා මේ වගේ තොරතුරු ඉතින් ඔයාලට නොමිනේම ලබා ගන්න පුළුවන් වෙන්නේ අපේ channel එකෙන්ම විතරයි අපි මේ ඩෙබිට් කාඩ් එහෙමත් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් වලට කියන්නේ ප්ලාස්ටික් මුදල් කියලා. ඉතින් මේ වෙනකොට ප්ලාස්ටික් මුදල් එහෙමත් නැත්නම් මේ ඩෙබිට් කාඩ් සහ ක්‍රෙඩිට් කාඩ්ස් ලෝකේ ඉතාමත්ම ජනප්‍රිය වෙලා තියෙන මෙන්න මේ හේතු හින්දා. පළවෙනි එක පහසු ඉතින් ඔයාලට කලින් වගේ සල්ලි සාක්කුවේ දාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලගේ කාඩ් එකක් තියෙන උලන් ගෙවීම් කටයුතු කරන්න හරිම පහසුයි. ඒ වගේම ආරක්ෂාව. වෙනදට ඔයා සල්ලි වගේ සාක්කුවේ යනකොට හොරහතුරන් බින් ඔයාගේ සල්ලි පීර ගන්න ඔයාට අමතර ආරක්ෂාවක් යොදා ගන්න වෙනවා. නමුත් ඔයා කාඩ් වලින් ගනුදෙනු කරනකොට ඒ සල්ලි වල ආරක්ෂිත භාවය ගැන ඔයාලට වාද වෙන්න කිසිම දෙයක් නැහැ. ඉතින් ඊළඟට තමයි ප්‍රතිලාභ. අපි දන්නවා ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් වගේ ගනුදෙනු කරාම ඔයාට සෑහෙන ප්‍රතිලාභ තොගයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතු හින්දා මේ වෙනකොට ප්ලාස්ටික් මුදල් භාවිතය ලෝකේ ඉතාමත්ම ජනප්‍රිය වෙලා තියෙනවා. අපි මුලින්ම බලමු මේ ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් හිතන්න මේ කාඩ් එකට දාලා බැංකු ණයක් තමයි බැංකුව ඔයාට දීලා තියෙන්නේ. ඔයා ක්‍රෙඩිට් කාඩ් එකේ මුදල් ගන්නකොට ණයට මුදල් ගත්තා වගේ තමයි. හැබැයි මේකේ තියෙන විශේෂිතම ප්‍රතිලාභය තමයි මේ ලබා ගන්න ණය මුදලට දවස් 51ක් යනකම් සතයකවත් පොලියක් අය කරන්නේ නැහැ. ඔයාට බැංකුව කලින් තීරණය කරපු ණය සීමාව යටතේ ඔයාට ගනුදෙනු ඕන තරමක් කරන්න පුළුවන් කිසිම පොලියකින් තොරව. ඉතින් ඔයා නියමිත දිනට ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකට අදාළ ගෙවීම කලේ නැත්නම් තමයි ඔයාට පොලියක් දෙවන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙතනදී ඔයාගේ ණය ඉතිහාසය පිළිබඳව අප්ඩේට් වීමක් සිද්ධ වෙනවා. මම කලින්ම කිව්වනේ මේක ඇවිල්ලා එක්තරා විදිහේ ණය මුදලක් කියලා. ඉතින් මේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කළාට පස්සේ ඔයායකට කරන ගෙවීම් කොහොමද කියලා රෙකෝඩ් වීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ක්‍රිප් එකේ තමයි මේ රෙකෝඩ් වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඔයා මේ ක්‍රෙඩිට් කාඩ් එකට හරියට ගෙවීම් කටයුතු කරලා තියෙනවා නම් ඔයාට ඉතාමත්ම හොඳ ඒ වගේම පැහැදිලි ණය ඉතිහාසයක් ගොඩනගන්න මේ ක්‍රෙඩිට් කාඩ් එක උදව් වෙනවා. ඒ වගේම තමයි ඒකේ අනික් පැත්තක් තියෙනවා කියලා මතක තියාගන්න. ඔයා හරියට මේ ක්‍රෙඩිට් කාඩ් එකට ගියොත් නැත්තම් ඔයාගේ ණය ඉතිහාසය මෙතනදී අවුල් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ක්‍රෙඩිට් කාඩ් වලදී අපිට දකින්න ලැබෙනවා ගාස්තු වගේම වරප්‍රසාද තමනින් ජොයිනින් ෆීස් ඇනුවල් ෆීස් වගේ ගාස්තු ඔයාට ගෙවන්න සිද්ධ වෙනවා ක්‍රෙඩිට් කාඩ් වලට. ඒ වගේම ඔයා මේ ක්‍රෙඩිට් කාඩ් හරහා ගනුදෙනු කරනකොට ඔයාට වරප්‍රසාද රාශියක් ඇති වෙනවා. මම ඉතින් මම නම් දකින්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් හරියට පාවිච්චි කරනවා නම් ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න තියෙන ගාස්තු වලට වඩා අතිවිශාල ප්‍රමාණයක වරප්‍රසාද එමත් නැත්නම් මුදල් ඉතිරි කිරීම අපිට කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මමත් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවා. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන ක්‍රෙඩිට් කාඩ් එකට මට ඇනුවල් ෆී එක විදිහට සාමාන්‍යයෙන් අවුරුද්දකට රුපියල් 5000ක් වගේ ගාණක් ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් ඔයාලා කිව්වට පිළිගන්න ඕනේ මම මේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා මම සෑහෙන්න වරප්‍රසාද ලබාගෙන තියෙනවා. තමහර අවුරුදු වල මම මේ ක්‍රෙඩිට් කාඩ් එක භාවිත කරලා මගේ සල්ලි රුපියල් 1,23,000 වගේ ප්‍රමාණවත් ඉතුරු කරගෙන තියෙනවා. ඉතින් එහෙම බැලුවම අර ගෙවන ඇනුවල් ෆී එක සාමාන්‍යයෙන් ඉතාමත්ම පොඩි ගණනක් මේ ක්‍රෙඩිට් කාඩ් එකට හම්බෙන වරප්‍රසාද එහෙමත් නැත්නම් ප්‍රතිලාභ එක්ක සංසන්දනය කරලා වලද්දි. දැන් විශේෂයෙන්ම ක්‍රෙඩිට් කාඩ්ස් වල ලොයල්ටි ප්‍රෝග්‍රෑම්ස් කියන තියෙනවා, කෑෂ්බැක් ඔෆර්ස් තියෙනවා, ඒ වගේම නොමිලේ ලබා දෙන ඉන්ෂුරන්ස් වගේ දේවලුත් මේ ක්‍රෙඩිට් කාඩ් එක එකතු වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රෙඩිට් කාඩ්ස් වලට ලැබෙන වරප්‍රසාද බැංකුවෙන් බැංකුවට වන කාඩ් එක ඉෂුව කරලා තියෙන ආයතනෙන් ආයතනයට වෙනස් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ගාස්තු සහ වරප්‍රසාද අපිට ලබා ගන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් භාවිතය තුලින්. ඒ වගේම අපි ඩෙබිට් කාඩ් කියන්නේ මොනවද කියලා බැලුවොත් මෙතනදී අර කලින් වගේ ණය සීමාවක් නැහැ. කෙලින්ම ඔයාගේ බැංකු ගිණුමේ තියෙන මුදල් වලින් තමයි ඔයා ගනුදෙනුව කරන්නේ. බැංකු ගිණුමේ මුදල් ඉවර වුණොත් ඔයාට ගනුදෙනු කරන්න වෙන්නේ නැහැ. බැංකු ගිණුමේ මුදල් තියෙන තාක්කල් විතරයි ඔයාට ඩෙබිට් කාඩ් එක හරහා ගනුදෙනු කරන්න සිද්ධ වෙන්නේ. බැරි වෙලාවත් ඔයාගේ බැංකු ගිණුමේ සල්ලි ඉවර වුණොත් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ වියදම් ටික නොකර ඉන්න. ඉතින් මේකේ තියෙන අනිත් ලක්ෂණය තමයි අර ක්‍රෙඩිට් කාඩ් වල වගේ ණය ඉතිහාස රිබ් එකේ ඔයාගේ ණය ආපසු ගෙවීම මෙතන අප්ඩේට් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මෙතන ණයක් සම්බන්ධ වෙන්නේ නැති හින්දා එලින් ඔයාගේ ගිණුමෙන් තමයි මුදල් අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ. එතකොට ඔයාගේ ණය ඉතිහාසයේ ගොඩනැගීමක් මෙතනදී සිද්ධ වෙන්නේ නැහැ. ඒත් එක්කම අපි ක්‍රෙඩිට් කාඩ් එක සංසන්දනය කරලා බලද්දී සාමාන්‍යයෙන් ඩෙබිට් කාඩ් වලට අය කරන ගාස්තු සෑහෙන අඩුයි. නමුත් ප්‍රතිලාභයක සංසන්දනය කරලා බලද්දී ක්‍රෙඩිට් කාඩ් වලට වඩා සෑහෙන අඩු ප්‍රතිලාභ තමයි අපිට ඩෙබිට් කාඩ් වලට හම්බෙන්නේ. උදාහරණයක් විදිහට දැකලා ඇති ක්‍රෙඩිට් කාඩ් වලට සාමාන්‍යයෙන් ගනුදෙනු කරනකොට 30% වටවක් හම්බෙනවනම් ඩෙබිට් කාඩ්ස් වලට හම්බෙන්නේ 5%ක් 10%ක් වගේ අඩු ප්‍රමාණයක්. ඉතින් ඔන්න ඔය තොරතුරු ටික අහනවා තමයි අපිට ඩෙබිට් කාඩ් එකක් අඳුනා ගන්න වෙන්නේ. මේක හරි. අපි මුලින්ම බලමු ක්‍රෙඩිට් කාඩ් එකක් වඩාත්ම ගැලපෙන්නේ කාටද කියලා. ඉතින් ඔයා වගකීමක් සහිතව, ඒ වගේම මූල්‍ය විනයක් සහිතව වියදම් කරන පුද්ගලයෙක් කියලා. ඒ කියන්නේ ඔයා දකින්න දකින්න දේ ගන්නෙ නැහැ, ආවට ගියාට බඩු බාන්න ගන්නෙ නැහැ. එහෙම ගත්තත් හොඳ සංසන්දනයක් කරලා තමයි ගන්නෙ. එහෙම ගත්තත් ඩිස්කවුන්ට් තියෙන තැනකින්, එහෙමත් නැත්නම් ඩිස්කවුන්ට්ස් දෙන තැනකින් තමයි ඔයා බඩු ගන්නෙ. ඉතින් මෙන්න මේ වගේ තාර්කික පාරිභෝගිකයෙක් නම් ක්‍රෙඩිට් කාඩ් අනිවාර්යෙන්ම ගැලපෙනවා.
වාට පුළුවන් මොනවද මේ කාඩ්ස් වල තියෙන ඔෆර්ස් මොනවද වෙනත් තියෙන ප්‍රතිලාභ ඉතින් මෙන්න මේ දේවල් සංසන්දනය කරලා බලලා ආඩ්පත් හරහා ගණඩුරු කරලා ඔයාගේ මුදල් ඉදිරි කරගන්න ඉතින් ඔයා තාර්කික පාරිභෝගිකයෙක් නම් එහෙමත් නැත්නම් තාර්කිකව මිලදී ගැනීම සිදු කරන පුද්ගලයෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් කාඩ් ගැලපෙනවා ඉතින් ඊළඟට අපි බලමු ඩෙබිට් කාඩ්ස් කාටද ගැලපෙන්නේ කියලා සමහර අය ඉන්නෝ ණය තියාගන්න කැමතිම නැහැ සමහර අය ඉන්නෝ වියදම් වල පාලනයක් කරගැනීමේ හැකියාවක් යනට නැහැ දකින්න දකින්න දෙයක් ගන්නවා පර්සකේ සල්ලි දෙනවා නම් ඕනෙම දෙයක් ගන්න පෙඩ පෙඩ අය ඉන්නවා ඉතින් මෙන්න මේ වගේ පුද්ගලයන්ට නම් ක්‍රෙඩිට් කාඩ් ගැලපෙන්නේ නැහැ ඒගොල්ලෝ ක්‍රෙඩිට් කාඩ් ගත්තොත් වෙන්නේ අමාරු වෙවි යටෙන එක ඉතින් ඒ වගේ අයට වඩාත්ම ගැලපෙන්නේ ඩෙබිට් කාඩ් එක මොකද ගිනුමේ සල්ලි තිබුණත් විතරයි යාලට ඩෙබිට් කාඩ් එක හරහා ගණිත කිරීමේ හැකියාව තියෙන්නේ ඉතින් අපි තවදුරටත් බලමු මේ ක්‍රෙඩිට් කාඩුයි ඩෙබිට් කාඩුයි සංසන්දනය කරලා මුලින්ම අපි බලමු අර මුදල් එහෙමත් නැත්නම් කොහින්ද සල්ලි කියලා. ඩෙබිට් කාඩ් වලදී නම් කෙලින්ම අපි කිව්වා වගේ ඔයාගේ ගිණුමෙන් තමයි සල්ලි අඩු වෙන්නේ. නමුත් ක්‍රෙඩිට් කාඩ් වලදී නම් ඔයාට හම්බෙලා තියෙන ණය මුදලක් තමයි ඔයාගේ අර මුදල වෙන්නේ. වියදම් සීමාව ගැන අපි බලුවොත් ඩෙබිට් කාඩ් වලට වියදම් සීමාව කියලා කියන්නේ ඔයාගේ ගිණුමේ තියෙන ශේෂය. ඔයාගේ ගිණුමේ යම් කිසි ශේෂයක් තිබුණොත් ඒක තමයි ඔයාගේ වියදම් සීමාව වෙන්නේ. නමුත් ක්‍රෙඩිට් කාඩ් එක්ක නම් ණය නිකුත් කරන්න අපි හිතමු බැංකුව කියලා බැංකුව යට ලබා දීලා තියෙන ක්‍රෙඩිට් ලිමිට් එක. එහෙමත් නැත්නම් ණය සීමාව තමයි ඔයාගේ වියදම් සීමාව වෙන්නේ. ඉතින් පොලි අය කිරීම ගැන අපි සංසන්දනය කරලා බලුවොත් ඩෙබිට් කාඩ් වලට කිසිම පොලි අය කිරීමක් කරන්නේ නැහැ. ඔයාගේ ගිණුමේ තියෙන ශේෂය වෙනුවෙන් බැංකුවෙන් තමයි ඔයාට පොලියක් දෙන්නේ. නමුත් ක්‍රෙඩිට් කාඩ් වලදී ඔයා නිශ්චිත දිනට ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකට අදාළ ගෙවීම් කටයුතු කරේ නැත්නම් ඔන්න ඔයාට පොලියක් එකතු වෙනවා. මේ දේ මතක තියාගන්න. ඉතින් ගාස්තු අපි සංසන්දනය කරලා බලුවොත් ක්‍රෙඩිට් කාඩ් වලට සාපේක්ෂව ඩෙබිට් කාඩ් වල ඊටම අවම ගාස්තු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ක්‍රෙඩිට් කාඩ් වල ටිකක් ඉහළ ගාස්තු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ප්‍රතිලාභ සංසන්දනය කරලා බලුවොත් ඩෙබිට් කාඩ් වලට වඩා ඉහළ ප්‍රතිලාභ ප්‍රමාණයක් අපිට ක්‍රෙඩිට් කාඩ් භාවිතය තුලින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තවත් වැදගත් දෙයක් කියන්න මම හිතුවා. ඔයා මොන කාඩ් එක පාවිච්චි කරත් මෙන්න මේ දේවල් ටික කරන්න. පළවෙනිේ තමයි ඔයාගේ වියදම් ට්‍රැක් කරන්න. ඒ කියන්නේ ඔයා මාසයක් තිස්සේ වියදම් කරන්නේ මොන වටද කියලා හොඳ අත්දැකීමක් කරන්න. අන්න ඊට පස්සේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් මම අනවශ්‍ය දේවල් වලට වියදම් කරලා තියෙනවද? එහෙනම් මේ මොනව වෙනුවෙන්ද? ඊළඟ මාසෙ ඔයාලට පුළුවන් මේ අනවශ්‍ය වියදම් ටික අඩු කරගන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයා පඩියක් හරි වගේ අතට සල්ලි ටික ආව පස්සේ හරි බජට් එකක් එහෙමත් නැත්නම් අය වැයක් හදන්න. ඒකෙන් ඔයා මුලින්ම තීරණය කරන ඔයා කීයක් ඉතුරු කරනවද කියන ආයෝජනය කරනවද? ඒ වගේම කීයක් වියදම් කරනවද කියලා. ඊට පස්සේ අර වියදම් කරන මුදල ඇතුළත පමණක් ඔයාගේ වියදම් ටික තියාගන්න වග බලා ගන්න. ඉතින් ඔන්න ඔය දෙක කෙරුවොත් ඔයා මොන කාඩ් එකක් භාවිතා කළත් ඔයාට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. මේ වගේ තොරතුරු ඔයාට නොමිනේම අරන් ඉන්නේ අපේ channel එකෙම විතරයි. සමහර වෙලාවට ඔයා බැංකුවකට ගිහිල්ලා මේ තොරතුරු ටික ඇහුවත් ඔයාට මේ තොරතුරු ටික ලබා ගන්න අඩුම ගානේ පැයක් දෙකක්වත් යනවා. ඉතින් ඒකයි මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න එකේ ඔයාලට තියෙන මාසිය. ඔයාට මේ වගේ තොරතුරු විනාඩි 8ක 10ක වීඩියෝ එකකින් නොමිනේම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ වලට වැදගත් වුණා නම් yes කියලා comment එකක් දාන්න. මේ වගේ බැංකු තොරතුරු ඔයාට නිතරම දැනගන්න අවශ්‍ය නැහැ. මගේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මම වීඩියෝ එකක් දැම්ම ගමන් මේ වීඩියෝ එක බලන්න. මේ වගේම වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්න සුබ දවසක්.